ආයුබෝවන් දුවේ පුතේ Education WMH YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ 6 ශ්‍රේණිය සඳහා ගණිතයේ දෙවන වාර පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්. ඔයාලට මම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා දිගටම රැඳී සිටින්න කියලා. පළවෙනි ප්‍රශ්නේ 1ට 3න් 1ේ ඒවා කීයද? 3න් 1 3න් ගුණ කරොත් අපිට ලැබෙන්නේ 1. ඒ කියන්නේ 1 ඇතුලේ 3න් 1ව තියෙනවා 3ක්. දෙවෙනි ප්‍රශ්නේ 10න් 7 දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. 10න් 7 ලියන්න පුළුවන් අපිට 0.7 කියලා. තුන්වෙනි ප්‍රශ්නේ මේ සංඛ්‍යාව දීලා තියෙනවා අගට තියෙනවා හිස්තැන. යන සංඛ්‍යාව 5න් ඉතිරි නැතිව බෙදීමට හිස් කොටුවට යෙදී හැකි ඉලක්කමක් ලියන්න. අපි දන්නවා 5න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාවක අවසාන ඉලක්කම වෙන්න ඕනේ 1 5 නැත්නම් 0. එතකොට 5 හරි 0 හරි අගට આવොත් තමයි මේක 5න් බෙදෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ 1.32 හි දෙකේ ඉලක්කමට හිමි ස්ථානීය අගය කවරේද? දෙකේ ඉලක්කම තියෙන්නේ මේකේ දෙවන දශම ස්ථානේ. දෙවන දශම ස්ථානේ ස්ථානීය අගය වෙන්නේ 0.01. පස්වෙනි ප්‍රශ්නේ 6 හි මුල් ගුණාකාර 4 ලියන්න. 6ේ පළවෙනි ගුණාකාරය ගන්න පුළුවන්. 6 ගුණ කිරීම 1 6යි. ඊළඟට දෙවෙනි ගුණාකාරයේ 6 ගුණ කිරීම 2 12යි. තුන්වෙනි ගුණාකාරයේ 6 ගුණ කිරීම 3 18යි. හතරවෙනි ගුණාකාරයේ 6 ගුණ කිරීම 4 24යි. 6වෙනි ප්‍රශ්නේ 11 හි සාධක 2 ලියන්න. 11 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. ප්‍රථමක සංඛ්‍යාවල සාධක වෙන්නේ 1 සහ එම සංඛ්‍යාව. එතකොට 1යි 11යි තමයි සාධක 2 වෙන්නේ. 7වෙනි ප්‍රශ්නේ 7න් 1 හා 15න් 1 අතරින් වඩා විශාල භාගය කුමක්ද? ඒකක භාගයක විශාල හරය සහිත භාගය කුඩා වෙනවා. එතකොට මේකේ කුඩා හරය සහිත භාගය තමයි වඩා විශාල භාගය වෙන්නේ. 7න් 1 තමයි වඩා විශාල වෙන්නේ. ඊළඟට 8වෙනි ප්‍රශ්නේ අඳුරු කරන ලද කොටස මුළු රූපයෙන් භාගයක් ලෙස ලියන්න. අපිට මේක ත්‍රිකෝණ 16කට වෙන් කරගන්න පුළුවන්. සෑම සමචතුරස්‍රයම ත්‍රිකෝණ දෙකකට වෙන් කරොත් මෙතන ත්‍රිකෝණ 16ක් එනවා. එතකොට පාට කරලා තියෙන ප්‍රමාණය ත්‍රිකෝණ 6ක්. එතකොට අපිට ලියන්න පුළුවන් 16න් 6. 9වෙනි ප්‍රශ්නේ 87 ආසන්න 10ට වට යන්න. මෙතෙන්දී අපි බලන්නේ අවසාන ඉලක්කම දිහා. අවසාන ඉලක්කම 5 හරි 5ට වඩා වැඩි නම් ගන්නේ ඊළඟ ආසන්න 10 ගුණාකාරයට. 5ට වඩා අඩු නම් ඊට වඩා අඩු 10 ගුණාකාරයට. එතකොට මේක වට යන්න වෙන්නේ 90ට. 10වෙනි ප්‍රශ්නේ 20 පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකි ආකාර සියල්ලම ලියන්න. 20 ලියන්න පුළුවන් අපිට 1 ගුණ කිරීම 20. ඊළඟට තව මොනවද? 2 ගුණ කිරීම 10. ඊළඟට 4 ගුණ කිරීම 5. සියලුම ආකාර ටික මෙතන දෙනවා. 11වෙනි ප්‍රශ්නේ 20 30 අතර ඇති ප්‍රථමක සංඛ්‍යා සියල්ල ලියන්න. 20 30 අතර ප්‍රථමක සංඛ්‍යා සියල්ලම ගත්තොත් 23 සහ 29 පමණයි ගන්න පුළුවන්. අනෙක් සියලුම සංඛ්‍යා සංයුත සංඛ්‍යා. 12වෙනි ප්‍රශ්නේ රූප සටහන දීලා තියෙනවා. ත්‍රිකෝණ සංඛ්‍යා රටාව ඉහත දක්වා ඇති රටාවේ ඊළඟ රටාව අඳින්න. මේක ඊළඟට අඳින්න පුළුවන් මෙන්න මේ සංඛ්‍යාව. 10ක් දක්වන ත්‍රිකෝණ සංඛ්‍යාව තමයි අඳින්න පුළුවන්. 13වෙනි ප්‍රශ්නේ 0.7 දීලා තියෙනවා. ඊළඟට 0.72 හිස්තැන්ට සුදුසු
අඩු හෝ වැඩි ලකුණ යොදන්න. මෙතන ගත්තොත් මෙතන 7ට පස්සේ අපිට බිංදුවක් දාගන්න පුළුවන් ඕනතරම් බිංදු ප්‍රමාණයක් දැම්මහේ. දැන් ගත්තොත් පළවෙනි දශමස්ථාන දෙක සමානයි දෙවෙනි දශමස්ථාන දෙක සංසන්දනය කළොත් මේක තමයි විශාල. එහෙනම් අපිට මේ ලකුණ දාන්න පුළුවන්. 14 වෙනි ප්‍රශ්නේ පහත ප්‍රකාශ හරිනම් හරි ලකුණද වැරදිනම් වැරදි ලකුණද යොදන්න. රෝම ඉලක්කම් අංක 1 39 ප්‍රථමක සංඛ්‍යාවක් වේ. 39 ප්‍රථමකයක් නෙමෙයි. 39 සාධක තියෙනවා. 3 සහ 13 මේ කියන සංඛ්‍යා වලින් බෙදෙනවා. ඒකට මේක ප්‍රථමකයක් නෙමෙයි නිසා වැරදි ලකුණ දානවා. දෙවෙනි එක සියලු සමචතුරස්‍ර සංඛ්‍යා සංයුත සංඛ්‍යා වේ. එකක් තියෙනවා සංයුතයක් නොවන එක. එක කියන එක සමචතුරස්‍ර සංඛ්‍යාවක්. නමුත් එක සංයුතයක්වත් ප්‍රථමකයක්වත් නොවේ. එහෙනම් මේ ප්‍රකාශයත් වැරදි. 15 වෙනි ප්‍රශ්නේ පාද තුනම සමාන මෙම රූපයේ පරිමිතිය 36 සෙන්ටිමීටර් කි. පාදයක දිග සොයන්න. පාද තුනේම දිග සමානයිනේ. එතකොට අපිට එක පාදයක දිග හොයන්න පුළුවන් පරිමිතිය තුනෙන් බෙදලා. එතකොට පාදයක දිග එන්නේ සෙන්ටිමීටර් 12. 16 වෙනි ප්‍රශ්නේ කිලෝග්‍රෑම් එකට ග්‍රෑම් 100 ඒවා කීයද? කිලෝග්‍රෑම් එක සමාන වෙනවා ග්‍රෑම් 1000කට. ග්‍රෑම් 1000 බෙදෙනවා ග්‍රෑම් 100. එතකොට එනවා 10ක්. එහෙනම් කිලෝග්‍රෑම් එක ඇතුලේ ග්‍රෑම් 100 ඒවා 10ක් තියෙනවා. 17 වෙනි ප්‍රශ්නේ ඍණ 3 කුඩයි. මෙහෙම කොටුවක් දීලා තියෙනවා. ස්ථිරන්ට ගැළපෙන ඍණ නිකිල දෙකක් ලියන්න. ඍණ 3ට වඩා විශාල වෙන ඍණ නිකිල මොනවද? නිකිල දෙකයි තියෙන්නේ. ඍණ 2 සහ ඍණ 1. මෙන්න මේ ඍණ නිකිල දෙක පමණයි ඍණ 3ට වඩා විශාල වෙන්නේ. 18 වෙනි ප්‍රශ්නේ ගීතයක් ප්‍රචාරය කළ කාලය මිනිත්තු 3යි තත්පර 18. මෙම කාලය තත්පර කීයද? මිනිත්තු 1ක් අපිට දක්වන්න පුළුවන් තත්පර වලින් මිනිත්තු 1ක් කියන්නේ තත්පර 60ක්. එතකොට මිනිත්තු 3 කියන්නේ තත්පර 60 ගුණ කිරීම 3. ඒකට එකතු වෙනවා තව 18ක්. එහෙනම් සම්පූර්ණ කාලය අපිට දක්වන්න පුළුවන් තත්පර මෙතනින් එනවා 60 ගුණ කිරීම 3 180ක්. එතකොට 180ට එකතු කරනවා 18ක්. සම්පූර්ණ කාලය වෙන්නේ තත්පර 198ක්. 19 වෙනි ප්‍රශ්නේ 15 වෙන සමචතුරස්‍ර සංඛ්‍යාව ලියන්න. 15 වෙන සමචතුරස්‍ර සංඛ්‍යාව ගන්න පුළුවන් අපිට 15 15ෙන් ගුණ කරලා. 225. 20 වෙනි ප්‍රශ්නේ පෑනක මිල රුපියල් 43කි. පන්තියේ ළමුන් 47ක් සිටි. සියලු ළමුන්ට පෑන මගින් දීමට අවශ්‍ය මුදල සොයන්න. එක පෑනක මිල රුපියල් 43යි. ඒක ගුණ කරන්න ඕන 47ින්. 43 47ෙන් ගුණ කරාම අපිට මේකේ පිළිතුර එනවා රුපියල් 2021ක්.